යාපනය කෝපයි ප්‍රදේශයේ ලැගුම් හලක කාමරයක් තුළ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගොස් සිටි දැරියකගේ මලසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාළ ලැගුම් හලේ වසා ඇති කාමරයක් තුළින් දුර්ගන්ධයක් හමට බවටයි එහි සේවකයෙකු පොලිසියට පැමිණිලි කර ඇත්තේ. ඒ අනුව පොලිසිය සිදු කළ විමර්ශනවලදී කාමරයේ තිබී මියගිය දැරියගේ මලසිරුරක් හා තවත් ඇඳක සිහිසුන්ව සිටි කාන්තාවක් සොයාගෙන තිබෙනවා. පසුව එම කාන්තාව ගිලන් රථයකින් යාපනය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ පල්ලිය පාර ත්‍රිකුණමලේ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක්. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මියගිය දැරිය මෙම කාන්තාවගේ දියණියගේ පළමු විවාහයේ දැරිය බවටයි අනාවරණය වී ඇත්තේ. මොවුන් දෙදෙනා අදාළ ලැගුම්හල වෙත පැමිණ ඇත්තේ පසුගිය නවවනදායි. එහිදී කාන්තාව විසින් ඉන්සියුලින් එන්නතක් හා නිදිපෙති 10ක් ලබා දී දැරියව ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෘත ශරීරයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දැරියගේ පියා වෙත බහර දී තිබෙනවා. අපරාධයට සම්බන්ධ කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.